එලන්ති මේ සාක්කි දෙන්න සූදානම්ද? සාක්කි ඉතින් මේ මට අලුත් දෙයක් නෙමේ. ඉතින් මම සාක්කි දෙන්නේ නැහැ. කාගෙන් හරි සාක්කි අහනවා. සාක්කි අහන එක තමයි. හරි සාක්කි ඉදිරිපත් කරන්න සූදානම් අවුරුදු ගානකට පස්සේ අපි. අපි මුකුත්ම කියන්නේ තෝ රූප රාමු ටිකක් බලමු. ඔව්. ඒක හොඳයි. කල්පනාවෙන් ගිහුම් ගන්නේ. මේ නිලධාරීන් තුන්දෙනායි අතීත සිදුවීම නිසා තදබල මානසික කම්පනයට පත් වෙලා ඉන්නේ. නමුත් තරමක් දුරට හෝ ඊට හදා ගැනීම අරමුණ නැතුව මේ තුන්දෙනා ඒ ජරා මස්ත බාල්දු මොහොත ඉතා සංවේගයෙන් ස්මරණය කරමින් ජනේලෙන් බිමට එමින් මියගිය දුම්රිය කම්කරුවාගේ ගීතය ගායනා කර ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ 25 වෙනිදා වේදිකා ගත වුණු සාක්කී වේදිකා නාට්‍යයේ අයිතිකරුවන් ඔන්න ඇවිත් ඉන්නවා. අපි කතා කරන්නයි ලැහැස්ති වෙන්නේ. අපි එහා කෙළවරෙන් දකුණු කෙළවරෙන් පටන් ගත්තොත් මේ ඉන්නේ සාක්කි වේදිකා නාට්‍ය නිෂ්පාදකතුමා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ නිර්මාණ සංසදයේ ලේකම්තුමා විදිහට කටයුතු කරන පාලිත දේදුණුපිටිය මහත්මයා. ඊළඟට ඉන්නවා සාක්කි වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායකත්වය ලබා දෙන අවන්ත දිසානායක. ඊළඟට ඉන්නවා සාක්කි වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂතුමන් නිමල් චන්ද්‍රසිරි මහත්මයා. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා අද ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා සුන්දර ශනිකාවට. අනිවාර්යයෙන්ම නිමල් මහත්මයා, දැන් මේ වැඩසටහන ආරම්භ කරපු ගමන් කියන්නේ මේ කතා බහ ආරම්භ කරපු ගමන් දැන් මම මේ පළවෙනි ප්‍රදර්ශනය 1986 දෙසැම්බර් 86 දෙසැම්බර් මාසේ 27 වෙනිදා 27 වෙනිදා ඩොනිසිල්ව රංගහලේ තන මේ ප්‍රදර්ශනය කළේ. මේක ඩාරියෝ විසින් රජිත අනුවර්තනයක්. මේක ඔව් මේක අනු මේක ඩාරියෝ ඉතාලි ජාතික ඩාරියෝ රචනා කරපු එක විජිතමුරුත්යන් විසින් තමයි පරිවර්තනය කළා. එය නිෂ්පාදනය කළේ පළවෙනි වතාවට. ඊට පස්සේ ලංකාවේ තවත් නාට්‍ය දෙකක් කළා මේ පිටපතෙම. අරාජිකේ මරා කියලා විශ්වවිද්‍යාලයෙන් කළා. ඊට අමතරව පරාක්‍රම රැල්ල කළා වරෙන්තු කියලා. මේ කරන්නේ 40 ප්‍රොඩක්ෂන් එක. 40 ප්‍රොඩක්ෂන් එක විදියට. හරි 4 වෙනි එළිදැක්ම මේ ආකාරයෙන් ජයග්‍රහී ලෙස රජනාට්‍යවලේ පළවෙනි වටේදීම ජයග්‍රහණය කළා. දැන් අවසාන වටේ වෙනකන් එළව තියෙන මේ කාරණාව ගැන අපි සඳහන් කරමු. කියන්නේ මේක ඒ තරම් සුළුපටු කාරණාවක් නෙවෙයි. 1986 අපි පෙන්වුවා කිව්වක පළවෙනි ප්‍රදර්ශනේ. මේ 2019 වෙනකන් මේ කාල සීමාව එච්චර සුළුපටු කාල සීමාවක් නෙවෙයි. අපි ඒ ගැන කතා බහ කරමු. ඔව් තිලින්ද මෙහිමයි. දැන් මේ නාට්‍ය ඇත්තටම මේ එදා බොහොම ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කරපු නාට්‍යයක්. නමුත් දැන් මේ අලුත් දැන් අද දවසේ තියෙන දේශපාලන වටපිටාවට මේක සමපාත වෙන නාට්‍යයක්. ඒක සතරෙන් අපි තෝරගත්තේ. ඉතින් මෙතෙන්දි මට ඇත්තටම ස්තුති කරන්න වෙනවා. මුලින්ම මේ සිය ආයතනයේ අපි මෙතෙන්ද පැමිණිලා අපිට මේ ආයතනයෙන් දෙන අනුග්‍රහයට. ඒ වගේම මේ නාට්‍ය නිෂ්පාදනය කරන මුලින්ම අනුග්‍රහය දැක්වේ සහ මේකට පෙළඹීම කළේ සමනප්‍රිය මාර්සිංහ මහත්මයා. එතුමා තමයි මේකේ විධායක නිලධාරි මෙහෙයුම්. ඊට අමතරව උපාලි දේදුණු පිටිය මහතා තමයි අපිට මූල්‍යමය ප්‍රතිපාදනය සැපුවේ. ඔව් අනිත් එක තමයි දැන් මේ නාට්‍යයක ඩාරිය ප්‍රෝ කළේ වෙනම ආකෘතියක් වෙලේ සම්මත රීතියෙන් පිට ගිය බර්ටබ්‍රස්ගේ දොස්තිකන රීති අනුව නිර්මාණය කරන නාට්‍යයක්. මේ කවදාකවත් මේකේ නළුවෙක් තමන් මේ රංගපාන්නේ
චරිතයක් එක්ක බද්ධ වෙන්නේ නැහැ ප්‍රේක්ෂකයත් එක්ක. ඒක හැමලේ දුරස්ති කරනවා. අපි රංගබාන චරිතයක් අපිත් එක්ක බද්ධ වෙන්න එපා. හැබැයි සංසිද්ධියට බද්ධ වෙන්න. සංසිද්ධිය තමයි මූලිකත්වය. ඒ අරමුණෙන් තමයි මේ නාට්‍ය එන්නේ. තේ ධර්ම අධි දේශපාලන තත්ත්වෙ මේ ගැළපුණේ ඒකයි. අනිත් එක මේ නාට්‍ය තුලින් කතා කරන්නේ ලෝක දේශපාලනයේට මෙම දේශපාලන සිද්ධිය කොහොමද ගැලපන්නේ කියන එක. ඒත් ජාත්‍යන්තර පවතින එකම දේ තමයි මේ දූෂණය මර්ධනය. ඒත් ඒකට හොඳම සාධකය තමයි මේ නාට්‍ය තුලින් ඒක විග්‍රහ කරන විදිය. මං හිතන්නේ මේ අපි ඊට වඩා ගැඹුරට කතා කළ යුතු නෑ. මොකද මේක නරඹන්න අපේ ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරන්න ඕන නිසා. කුතුහලයේ තියන්න ඕන. කුතුහලයේ තිබිය යුතු නිසා. අවන්ත එදා මේ වේදිකා නාට්‍යයේ රංගපෑවේ ඔබේ චරිතය මේ ප්‍රවීණ රංගන ශිල්පී අපි අතරින් වියෝවුණු ග්‍රැන්විල් රොඩ්රිගු මහත්මයා. දැන් අද ඒ චරිතයට පණපවන්නේ ඔබ. ඉතින් නවක රංගන ශිල්පියෙක් විදිහට ඒ අභියෝගයන්ට කොහොමද මුහුණ දුන්නේ? මම හිතන්නේ අර පරණ නාට්‍යයක් ආපහු කරන ගේ ලොකුම ප්‍රශ්න තමයි අර පැරාමීටරයක් තියාගන්න ඕනේ මිනිස්සෙක්. ඔව්. අපි ආපහු කරද්දී ඒගොල්ලෝගේ ඔළුවේ තව එකක් තියෙනවා. ඉතින් ඒක කඩන්න තමයි මම නම් ගොඩක් උත්සාහ කරේ. ග්‍රැන්විල් රොඩ්රිගු මහත්මයා වෙන්න නෙමෙයි මම උත්සාහ කරේ. මගේ විදිහකට පර්ෆෝමන්ස් එක සහ නාට්‍යයකට තව නාට්‍යයට තව වැඩගත් වෙන විදිහට පර්ෆෝමන්ස් එකක් දාගන්න තමයි මම උත්සාහ කරේ. මම දැන් කෙටියෙන් උත්තරේ දුන්නේ මේ එක මේ කලබලයක් තියෙනවා. මොකද 100FM අපේ සහෝදර ගුවන් විදුලි නාලිකාවේ T20 චාට් ෂෝ එක කරන මගේ හිතවත් සහෝදරයනි මේ ඉන්නේ. දැන් වැඩසටහන පටන් ගන්නවා 10ට. ඉක්මනට යන්න ඕනලු. එහෙනම් ගිහින් එන්න. අපි තව දවසක හම්බ වෙමු. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. හරි මාව මතක් කරන්න චාට් ෂෝ එකේ. අනිවාර්යෙන්ම. සුබ පතනවා මේ අනිවාර්යෙන්ම. මේක ගැන ආයි කියන්න දෙයක් නැහැ. රාජනාට්‍ය වලට අපි ඒක බලමු. අපිට වෙනවා අන්තිමට. මේ ඊළඟට මේ පාලිත දේදුණු පිටියේ මහත්මයා විශාල කාර්යභාරයක් කරන මේ නාට්‍ය නිෂ්පාදනය සඳහා දායකත්වය ලබා දීමෙන් ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදේනුත් මේකට විශාල දායකත්වයක් ලැබෙනවා. ඇයි මේ වගේ නාට්‍යයක් කරන්න හිතුවේ? ඔව් දැන් අපි මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ සියත රූපවාහිනියට. මොකද දැන් මේ වෙනකොට ලංකාවේ රූපවාහිනී මාධ්‍ය බොහෝ විට තමන්ගේ මුදල් සරි කර ගන්නා වැඩසටහන් වලට මූලිකත්වය දෙන යුගයක, ඒ වගේම සමාජ මෙහෙවරයන් සඳහා මූලිකත්වය අවම වෙන යුගයක අපිට මේ කලා මාධ්‍යයක් සඳහා මෙහෙම නාට්‍ය වේදිකා නාට්‍යයක් සඳහා මේ වගේ සාකච්ඡාමය වැඩසටහනක් සඳහා අවස්ථාව සලසා දීම පිළිබඳව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනේ නිෂ්පාදකතුමාට වගේම අනිකුත් සියලුම කාර්ය මණ්ඩලයට සහ සියත ආයතනයට. මේකෙදී අපි විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපි මේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විදිහට ඉන්න කාලේ ඒ අත්දැකීම් අපි ඉතාම මේ දැන් තියෙන විශ්වවිද්‍යාලට වඩා ඉතාම වෙනස්. ඒ අපි 80 දශකයේ කියන්නේ භීෂණකාරී යුගයක අත්දැකීම් තිබිලා මේ කලාව අපිට විශ්වවිද්‍යාලය තුළ ප්‍රතිනිර්මාණය කරන්න අවස්ථාව නොලැබෙච්ච පිරිසක් විදිහට අපි විශ්වවිද්‍යාලය අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා දැන් අපි මේ සඳහා මේ කලා මාධ්‍යයට වේදිකා නාට්‍යයට කලාවට යම්කිසි මෙහෙවරක් කරන්න ඕන කියන පදනම් මත තමයි අපි මූලික වශයෙන් මේ සාක්කි වේදිකා නාට්‍ය කියන්නේ මේක තුලින් ජනප්‍රිය වෙන්න මුදල් හම්බ කරන්න එහෙම කරන්න පුළුවන් නාට්‍යයක් නෙවෙයි. නමුත් ඒක ජාතික නාට්‍යයක් විදිහට මේ රටේ ජනතාව අතරට ගෙනියන්න ඒ දැවන්ත වේදිකාමය අත්දැකීම ජනතාව අතරට ගෙනියන්න හිතාගෙන තමයි අපි මේ නාට්‍ය නිෂ්පාදනයට යොමු වුණේ. දැනට 25 වෙනිදා දර්ශනයත් එක්ක ලැබුණු ප්‍රතිචාර සහ ඉදිරියේදී කරන්නට තිබෙන දර්ශන වාර මොනවද කියලාත් අපි චුට්ටක් සඳහන් කරමුද? ඔව් ඇත්තටම අපි බලාපොරොත්තු වුණාට වැඩිය මේ නාට්‍ය මම දැක්කහම මේක නිෂ්පාදනය සඳහා අපි යොමු වෙන්න සමහරට ඉතාම අසීරුමයි කරුණු තිබුණා. එකක් තමයි මේ නාට්‍ය මුලින් කරපු දැවන්තයෝ ඒ නාට්‍යයේ තියෙන බර ඒවත් එක්ක මේවා දෙබස් මේ වශයෙන් ගලා යන නාට්‍යයක්. ඒ වගේම මේක සමාජයට ගැඹුරු පණිවිඩයක් දෙන නාට්‍යයක් නිසා අපිට ඊට වැඩිය සරල නාට්‍යයකින් තෘප්තිමත් වෙනවට වඩා මේක පෙන්නකොට අපි ඒ අභියෝගය අපේ ඔළුවේ තිබුණා. ඒ තුළ මේ වගේ නාට්‍යයක් රාජ්‍ය නාට්‍යවල අවසාන වටයට තේරීම කියන එක අපි ඇත්තටම ඒක අපිට ලොකු ජයග්‍රහණයක්. ඔව් ජයග්‍රහණයක් කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි දර්ශන වාර පිළිබඳ කියනවද නිමල් මහත්මයා? ඔව් දැන් මෙහෙමයි. දැන් අපිට දැන් මේ දැන් අදත් මඩ එක්කනේ කතා කරලා මේක සංවිධානය කරලා ලංකා වටේ දිස්ත්‍රික් මට්ටමින් ගිනියන්න සංවිධානය දෙ බිහි වෙනුම පවතිනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල මට්ටමින් අපේ නාට්‍ය දැනටමත් එනම් ලැබිලා තියෙනවා.
ඊට අමතරව තවත් අපේ තියෙන වෙනම ප්‍රෝග්‍රෑම් එකක් අපි ප්‍රචාරක මාධ්‍ය හරහා මේ නාට්‍ය රටපුර ගෙනියනවා. මම හිතන්නේ දැන් අද සියතෙන් මේ අවස්ථාව ලැබුණා වගේම ඒ ඉදිරි සහයෝගයත් සියතෙන් දෙන බවත් Good Morning Sri Lanka අපි ලබා දෙන බවත් අපි බොහොම විශ්වාසයෙන් මතක් කරනවා. ස්තුතියි රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම අධ්‍යක්ෂතුමා, හොඳම නිෂ්පාදකතුමා, හොඳම නළුවා විදිහට සම්මාන ලබන්න වාසනාව ලැබෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි අද අපිට එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. එහෙමනම් අදට අවසර දෙන්න ගිහින් එන්න අපි හෙටත් මුණ ගැහමු. Good Morning Sri Lanka සුන්දර ඉරිදාවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.